तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। अवतार देवपत्रा डिसंबर या
अस्मी इंद्र अभिगमन कम निशा धर्मी अवस्थान तीर्थ कंपनी निकम अरुण अरिटम रश्मि स्वरूप आगे चिंत वल तपोद मतुगिरी बदतर समर्थन अति कोश कमे रश्मि एक रश्मि सामान्य सम्मा संबुद्धोरे देव संताने एलिदो मे अवस्था मे गर्व मे पुत्रिया का अर्जुन के हैं सब तर रश्मि तमाम सिद्धिट व्यतीत सहनशीलदायक हैगी मूट एक कदे ही तमाम इसी ते प्रभु दिया सोमनाथ से कहते सोमनाथ से तुमने सोमनाथ से लौकिक स्वरूप करना चित्त मट्टम सोमनाथ से ज्ञान ने पीड़न आयु शीतक मात्र पीड़न आयु शीतक मात्र एक तरह वेग मट्टम तमाय सोमनस्य वेदना लाए एक लोभ लोभिंद अर नीति यम कटे लोभ करता यह लम कटे लोभ करता यह लवेन गीत अर वस्तु अतन हमीन मीसा यादार मधु इंजे लोभ ही बर लोकतर वस्तु तम सत्वे अदासी अवस्था एकदिशा शीत निधन सोमन स्वरूप कार्य सीत सतुट प्रत्येक हटिपेन्न तुमने अवस्था भी थी ओके शरीर थी दुर्गात पत्रा चित्रमणि और सीता के अन्य ही बात वो लुको जाती गर्भध्यान करेगा भी तू को ये सीता इक्काई क्या ये सीता एक सोमन से स्वरूप या गर्त निशा दिव्य में ऐश्वास का मेक ऐसे गुणम ऐश्वास मी कारण पी बंद दुख्यान गुणमेट सलौना आवर अवस्था दर्वा चुतवने दुख्यानना से दर्शन मात्र अर्जुना सोमन से निशा बहुत लगी दिव्य आत्म देव आत्म तुट न्या दीपों के लिए बदल मन में है दीव का नैति देवा देव ये अवस्था वे विभिन्न तत्व पीड़ा न विषा बिना मेरे पीड़ित करना मैं कुछ नहीं नमो मंदिर मत से अनुभव आत्म देवा के पत्ते मंत्र बहुत गुणवान वो है ठीक संघरात्र कथा होते फिर मैं कथा भी बात नहीं होती मुगल मित्र कथा टीका से तो अभी बराबर होते निशान अवश्य कोटसर क्या इनका मिला बने तो एक ही समय आगे करें मुझे उनको मजा एक कारण अंदाज देने एक अरुआ देवत्य जिसकी नीति नीति अजस्ता हमें मैं मूल लोक दहा सुए इंद्र सप्त प्रजावत बल पाप दिया फैटिएट बल पान दिया फैटिएट उन्होंने एक इंग्लिश बात करना एक विसरो जो कि धैर्य मांगी लौकिक जीवित इंद्र के ना लौकिक देवर ने का संबंध कम पवत्तमी अभी एक तरह ध्यान से आया है ना दुख के लिए
මේ ජීවිතේට බැලුවා. තවත් පැත්තකට ජීවිතේ අරෝහ අපි මේ දුක් විඳින පැත්ත නවත්තලා අපි සැප විඳින පැත්තක් සංවිධානය කරනවා. ඒ නියම ක්‍රමයට අනුව මේ සැප විඳින පැත්ත දුක් විඳින පැත්ත කියන මේ දෙක අපි සිතත් එක්ක සම්බන්ධ එක්තරා අයිතිවාසිකමක ක්‍රියා ස්වරූප දෙකක ප්‍රතිපලයක් තමයි මේ දෙවැත්තට ඊළඟට අපි සදාකාලික සපවාසයෙන් සැලකන නිවනක් කරගන්න ඒ සියලු ප්‍රවිච්ච තත්ත්වය අයිතියක් නොමේ පුජ්ජලයාගේ සංසාර ගමනේ අවසානය. එතකොට මේ අවසානයට පත් වීමට උපකාර වෙන්නේ මොකද්ද? සැපේ සිතමයි. එතකොට මේ සිතේ මතුවේ මේ අවස්ථාවල නම් අපි දැනට අපි බෞද්ධ විහාරයේ වැටලා තියෙන්නේ ওই කොයි එකද ඔන්නෝ නරකෝ පරිශුද්ධකෝ ගොඩවා හෝදේවා එව සියල්ලම අපි නම් කරන්නේ ධර්ම වර්ගය. තුමන ගන්නවර මත්ත කුණ්ඩලියේ ජීවිත අවස්ථා සිත ඒ ඇඳුම්ඩොලු තිබු තිබුට එකක් නම් දෙමව්පියන් විසින් නොසලකා හැරී දරුවාට ඒ රෝගෙන් ලබා දෙන්නා වූ පීඩන වලට යටත් වූ ඔහුට සිද්ධ වුණ අකමැත්ත ඒවා පිළිගැනීමට කිසිම රුචියක් නැති තාලෙ ඒවා පරිහරණය කරමින් සිත නරක දුක් ස්වරූපයක් එක්ක පාවිච්චි ඒකත් නම් කරනවා ධර්ම ඇති. ඒ තත්ත්වය උසනාගෙන ඉඳපු ඒ පුද්ගලයාට එක අවස්ථාවක් ලැබුණා. ඒ තිබිච්ච අයිතිවාසිකම් මානසික අයිතිවාසිකම් ඔක්කොම විනාශ කරලා එයා හිතුව නැති මට්ටමේ සිතාන් ප්‍රියජනක සිතිවිලි විඳනය විඳගැනීම තෝරගන්න. ඔන්න අපි මේ ජීවිතවලට බලපාන අයිතිවාසිකම් කොහොම ඉතිපත් වෙන්නේ? එතකොට මේක විග්‍රහ කරන බුදුහාමුදුරුවෝ මනෝතුබ්බංගවා ධම්මා කියලා පදේ පිටා. මනෝතුබ්බංගවා ධම්මා කියන මේ ගාථාව බොහොම වශයෙන් කාවිච්චි තිබුණා. අපට මාගේ දැනුම මත මතකයක් විස්තර කරන්න හම්බුනේ නැහැ කියලා. එතකොට මනෝ උපංගවා ධම්මා කියන අපි දොස්තරලා දකින්නම් වෙන්නේ විවරණය මෙහෙමයි. සියලුම අරූපී ධර්මයෝ සිත පෙරට කොට ඇත්තෝයි කියලා තමයි අපිට අවුරුදු ගානකින් කවදා පොතක් දිහා බැලුවොත් ඕක තමයි ඔය විදිහට අදහන් දකින්න ලැබුණේ. මෙලියා විඥාන දෘෂ්ටියන්නේ ඒ විදිහේ වෙනස් වෙනඳ ඒක මතක් කළේ. එතකොට මනෝ කියන શબ્දයට සම්පූර්ණ හිමිකම් ඇති ආර්ථය නම් බිම්ම බිම්ම තමයි ඒ මනෝ කියන શબ્දේ පාළි શબ્දේ අපේ සිංහල වචනෙන් කතා කරනකොට ඒ කියන්නේ බිම්ම. එතකොට බුදුහාමුදුරන්ගේ මේ පදේ පෙන්නනවා සියලුම ධර්මයන් මං කිව්වා කලින් ධර්ම සිතේ ඇතිවෙන එක එක ස්වරූපවල හැදීම් ලබා දෙන දැවීම් ස්වරූප තමයි මේ ධර්ම යන පදයෙන් ඉදිරිපත් කරන්නේ. එතකොට බුදුහාමුදුරු ඉදිරිපත් කළේ ඔය කියන මොනකාරයේ ධර්මයක් වුණා සිතක සංවිධානය වෙන්ට මුල් වෙන්නේ ප්‍රධාන වෙන්නේ මින්මයි කියලා නාසේ දෙල්ලේම යුද්ධව ප්‍රකාශ. එතකොට
ஸ்டாஃபும் போது அவர் அப்படி தெரிவு கண்டு புலாம் வேணுமா அப்படியே ஜீவித்த பாதிக்கு கிரீமற்ற அப்படியே தயில் மீதியில துபல் அப்படியே மாயத்துக்கு மேல உட்காங்க ஏ துபனக்காம கூட்டம் நீர் முகத்த அப்படி நிரந்தரே அகமதி தியா அப்பட்ட ஸ்ரீ கணித்து சித்தவுனா उपकार जन प्रधान एकत्र क्यों हुआ मोहे मोहे क्यों कोई गति मुख्य कवा ऐसे सुरू बना पे इंद है उन्हें वे लगन लगन विचरते पहले पहले नहीं तो पाप की विचार आप जन डबोना तो जन जन पे इंद ना वां ये लगन लगन नहीं जी तो पाप की नहीं यम किसी पाल ने आप यात्रा दर जीवित सहगत अकन की पीड़ा साहित समय आए पास हेतु मुखा और उनके जीवित नगुना वेदना एक बहुगे चित नगर नहीं परंतु नदन मर्तव्य वेदना आपुनिशा एक क्षमति एंड बैरिका क्षमति वेद बैरिका उधर दुख धर्म अंधे संविधान होना ये आगे इतना निम्नक बल पैम सिद्धवीन बापे तिरपत निम्न वेदना क्रमा वदीय मधुच्छा ये वेदना निम्न निशा तमंगी दरी में वटी में मन चीते तत्वुंजन मंटमंट नाई नेदना वाई मंटपुण मैं आपूर्ति आगे न अपने जीवित हेतु लगाऊ अवस्था अवस्था हो हेतु हो मनोवा हो मत को लगा हम अवस्था उत्तम अपट ऋतु सिते निर्माण है इन्हें सिते निर्माण है इन्हें ये समंग इंद्रिय व्यतीत निमित्त समान जनगणना सची खुद मिलिया नर्क नर्क मिलिया करे या प्रसाद या खुद मिलिया करे प्रसाद या तो बोलते एक खुद नाना कह रहा मेरे दे यार एक कम ही हूं तो बोले समाज नहीं मत को बोले बड़ा पालवा एक इंडिया बदो उन्हें मनोकार नहीं था मनुष्य समा प्रियक मिनी मनोहरी समापेक्षा बहुत लिनियमुखन चीन चिते कभी अवधि कर अहवल दे लोके अनंत दे अतरे
ලෝකේදී අනන්ත දේවල් අතරින් අහවල් දෙය කියලා වෙන් කරේ කොහොමද? ඒ දේවල් වල තියෙන සියලු ප්‍රමාණ විදි අත්හැර දාලා එයාගේ සිත විසින් ඒ වෙලාවට යොමු නිම්මක් තමයි අන්න අසවල් ජාතියේ අහවල් එක ලැබෙන තෝදේ කියන්නේ. එතකොට මෙතනින් ඒ නිම්ම මතුනේ කුමක් නිසාද? තවත් නිම්මක් ඒකට උපකාර. ඒ මොකක්ද ඒ නිම්ම? අපේ ළඟ තියෙන ජීවිතය ඇතුලේ තියෙන කාම පහක් අපි කිව්වා. ඒ කාම වර්ග පහේ ඒ තමන්ගේ තෝරපු දේ එක වැඩියෙන් ආකර්ෂණය වෙන වැඩියෙන් ආකර්ෂණය එතනක් ඉන්නවා වැඩියෙන් ආකර්ෂණය වෙන නිමිත්ත එක තමාගේ සිත ඒ සිතේ පවතින කාමය වැඩකරනකොට තමයි අන්න අහවලට ඇත්තම හොඳයි කියන්නේ. ඒ කාමයේ සිං වෙන් කරලා දෙන කොහොම කරලා සටහන් කරලා දෙන ඒ දැන් ඒ නිම්මට එහා පැන්නොත් නිමි අප්‍රමාණ එන්නඟ පසෙන් පසට ගොඩා. නමුත් අපි මේ සීමාවේ නවත්තන ඒ කාම නිම්ම කාමයේ නිමි සර්වෝම කාම සත්‍ය කාම කියන මේ මාර්ගවලින් අර වස්තුවත් එක්ක ආකර්ෂණය වෙච්ච ප්‍රමාණ ගැටෙන ප්‍රමාණය ඇලෙන ප්‍රමාණය මධ්‍යස්ථ ප්‍රමාණය කියලා කාමය වැඩි වැඩ කරගත ගත යුතු නිමි තුනක් එනි අපට පොරොත්තු නැත. නිම්මට සිට එන්නේ ඒක එක්ක අර කාම ශක්තිය සම්බන්ධ වෙලා ආකර්ෂණය වෙලා ඒකේ වරොත්තු දෙන්න නොදැනුයි තත්ත්වයට වේදනා ආපන්නකින් ඉවසන්නව බැරි වෙනවා. ඒක කොහොම හරි ගන්න ඕනේ කියලා ඉතින් ඒ කාමය නිසා වරොත්තු නොදෙන බිම්මකට සිත ආපු නිසා ඒක සපා ගන්න යම් කිසි කෙනෙකුගේ උදව්වක් ලැබෙනවා නම් ඒ ලබා දුන්න පුද්ගලයාගේ අර සමාගයේ අවධානය නැත්තම් කැමැත්ත තියෙන පිළිගැනීම තියෙන බිම්මට ඒ පුද්ගලයා වැටේ. ඒ පුද්ගලයා වැටීම ඒ පිළිගැනීමේ මට්ටමට ඒ පුද්ගලයා වැටීම එක බිම්මක්. එතකොට නිමි බෑ. ඒ බිම්ම නිසා එයාට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ විදිහ සහායක් නොවු පුද්ගලය නරක විදිහ වැඩකට නැති විදිහ යාම පෙරේත මනසේ තියෙන නිම්ම ලොක්නේ. ඔබට පුතන් වශයෙන් අද තමාට සහාය වූ තත්ත්වය රදා පවතින පුද්ගලයා දකින්නවත් සමගම අන්න ඇලීමක් උපදිනවා. සහය නොවු අර පුද්ගලය දකින්නකොට ගැටීම. එතකොට ධර්ම අතරේ ඇලීම ගැටීම සංවිධානය කරන දැනීම් ස්වරූපයක තමයි ඉති ඇති වෙන දැනීම් ස්වරූපයක තමයි අපව දුකට හෙළන්නේ. දුකේ හඳවන තත්ත්වයකට යම් ආත්මයක් පත් වෙනවා. තමයි දුකම තුරු වදාරනවා. මේ සියලුම ධර්ම මේ නිම්ම ආශ්‍රිතවයි සංවිධානය කරන්නේ. ඒක නිසා අකුසල ධම්මා කුසල ධම්මා අභ්‍යාත්මතා ධර්මා කියන ඒ ධර්ම තුනම නිමි තුනක් නිමි එකයි අකුසල
නරකින් හොඳින් යන මත්තම නිම්ම අරගෙන ඇලීම හෝ බැඳීම සිද්ධ ඇති කර අකුසල ධම්ම මොකක් හෝ වදයට බුදුරු කරන සිටිවිලි තත් කුසල ධම්ම ඇලීම නැගැටි කියන මේ දෙකම මධ්‍යස්ථ කර මැදහත් කර ඇලීම මිනිසයා හොලයි මිනිසයා දුන්නේ නැහැ ඒ මිනිසයා मनुष्य धार्मिकाई परित्यागशी राग मतलब स्वरूप रौद्र අනුකොල්ල එක්තරා ප්‍රමාණයකට ගත්ත නිසා කුසල ධම්මා වුණා. ඒක එක්තරා ප්‍රමාණයක කිනවනසු අරතරම් දුක් නැතිමත් ඒක තේරුම් ගොත් ඒක දෙයක් කරන ගෞතුම ඩාලි නෑ. තොට දැන්නේ දෙකම ලෝකේ සම්බන්ධ අයිතිවාසිකම් රඳවන චිත්තමත්තන් දෙනවා. එතකොට ලෝකෙන් ඒ සම්බන්ධතාවයක රැඳීම ඉතාම දුක්ඛදායකයි සුඛේ කෙලවරක් නැහැ එනිසා මේක අස්තරේ කියන යම් අවස්ථාවක යම් කෙනෙක්ගේ මොන දුරු වලට පස්සේ දෙනු ගත්තාම යාට අව්‍යාපෘත ධර්ම කියන ධර්ම සුඛේ මේක නිම්ම කියා පාස් කරන්න වෙනවා ඒක නැහැදී प्रमाणी मुखदे एक संबंध अनित्य दुख अनात्म
වස්තුව කෙරෙහි ඒ ගත්තමින්ම මොකද්ද කයින් ගත්තමින්ම වැරදි එකින්ම ඉදිරිපත් කරනකොට වෙන්නේ මොකද්ද අර යම්ින්මක් නිසා හිත ඇලුනා ඊට ප්‍රතිවිරුද්ධ වීමක් මෙතන සංවිධාන වෙච්ච නිසා ඇලි ජේතුපුරුද ඇලිලා කදින් බදාගෙන තිබිච්චේක නිකම්මුරු කරදැ නිකාර තේරෙන්නේ නැති මනෝකුප්පංගම ධර්මාදී පදේ තීන නිරමුල් අර්ථේ සෑම ධර්මයක් එක්කම සෑම ධර්ම සංවිධානයක් එක්කම නිම්මක් බලපාන බව අතනින් ඒ කර්මෝලින් වැටහෙනවා ඇති අර පුංචි දරුවන් සිද්ධ වුණේ නිම්ම ඔහුගේ ජන්මත්ව නොජන්මත්ව අකුසල ධම්මා නිෂ්පාදනය කරපු නිම්මේ කුසල ධම්මා නිෂ්පාදනය කරන නිම්මට ඔහුගේ සිත වැටිච්ච එක බව දැන් ඡායාවත් දකින්න මගේ ලකම් පැහැදිලි වෙනවා ඇති එතකොට උන්වහන්සේ දෙවෙනිව කියනවා දෙවෙනිව බදා මනෝ ශ්‍රේෂ්ඨ මනෝ මයන් එතකොට මනෝ ශ්‍රේෂ්ඨ 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 ඔක්කොන්ටම පෙරමුණේ යනද ඔක්කොන්ටම ඉස්සර වෙන්නේ යමක් ඒක ඒ පිරිසේ ශ්‍රේෂ්ඨත්වය උදයිනේ එතකොට මේ මනෝ ශ්‍රේෂ්ඨා කියන පදය ශ්‍රේෂ්ඨා යන වචනේ පදේ මේ නිම්ම හිමිකාරකම් කිව්වේ කාලගාණික මේ සදාකාල ඒක උනේ කොහොමද මේ ලෝක දහසේ සියලු සංවිධාන යමක් වෙනම් ඒ සියල්ල සත්‍ය පිළිබඳව දුක තාවකාලිකද සදාකාලික දුකින් නිවි නැත්තම් දුක තාවකාලික දුක නිවීම සදාකාලික දුක නිවීම කියන මේ ශාරීරිකටම ඉදිරිපත් කළ ඉස්සරහින් තියෙන්නේ මොකක්ද නිම්මේ අධිපතිකමයි සෑම හිතකම බලපාන තුලින් නිම්මේ අධිපතිකම ආවල්යකට නැත කියා අජීවීව ස්වර්ගන කතා කරන යන්න බෑ ඒ වායි ධර්මභව කියනවා ධර්ම ස්වභාවයක් තියෙනවා ඒ සියල්ලත් මේ සාධාරණයි නමුත් ප්‍රයෝජනයක් තියෙන මිනිහාටයි ඒක දැනගැනීම ඒක නිසා මිනිහාගේ අයිතිවාසිකම තරුණයා මනස් නිම්ම වෙන දැනීම හැකි විතනකොට හැම අදහසක්ම හැම අදහසක්ම නිම්ම විසින් මතු කරන ධර්ම ස්වරූපයක් හැටියට අපි ගන්නවා ඒ පිටමන පුළුවන් ඒ පිටමයින්න පුළුවන් මොනම සිටිවිල්ලක් නැහැ ඒ ලොකු ඇටකේ කොහොමද කියන්නේ පොඩි දරුවාට ඒ පිටමයින් දෙන්නේ යාලා මේ විදිහටම බලන්න ඒක නිසා මනෝ සෙට්ටා ලෝක දහසේ සියලු නිර්මාණ සංවිධානය කිරීමට පෙරමුණ ගත්තේ නිම්මයි කියලා අජීවී වස්තුව සාමාන්‍ය සාධ්‍ය ප්‍රතිෙන් ගත්ත දැන් කෙහෙල් ගහකට දාන පෝරවර්ග වෙනවා ඒ කෙහෙල් ගහකට දාන පෝරවර්ග අතර දාලා වෙනත් මොනවාරි ගහකට දාන පෝරවලින් ගන්න කිරිබුව එතන ගහට වෙන්නේ මොකද්ද ගහ විසින් දරාගෙන සිටු ගහ නැමැති නිර්මාණය දරාගෙන සිටපු දැනින්
මතුවෙන්නේ නැහැ ධර්ම මතුවෙන්නේ නැහැ අර අර වර්ගයේ රසය මොරේක සම්බන්ධ වුණා ඒක නිසා කෙහෙල් කහ යන නිර්මාණය දරාගෙන සිටින සත්‍යයෙන් බැහැගෙන බැහැගෙන යනවා මොකද ඒකට අවශ්‍ය මිනු අර කෙල්ලෙවි ඒකට කෙල්ල ගන්න ඕරම දැම්මත් ඒ ධර්ම කෙහෙල් කහ නැමති නිර්මාණ රඳවන ධර්ම නැවත 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 මතුරුමි කෙහෙල් කහ නැමති නිර්මාණය පවත්තන්න අර මේක ජන දෙන මින්ම එපමණ හැකි අන්නේ ධර්ම බව ඒ පිටි අහිමි වස්තුවට ලැබෙන හැකියට කරගන්න සිද්ධ වෙන්න ඕන ඒකට බෑ සංවිධානය නම් මිනිසා පැත්තට අරෝපුනම මේ ක්‍රමය යටතේ මේ ධර්ම නියාමයේ යටතේ ඔහුගේ තියෙන වාසනාව ඔහු ඒක ඔහුගේ ඉඩකට තියෙනවා ඕනම වර්ගයක ධර්මයක් සංවිධානය අන්නේ අයිතිය පෙන්නන්නයි බුදුහාමුදුරුවෝ ඔය අදින්දිරි බයි ඊළඟට කියනවා මනෝමය මනෝ තමයි මේ ලෝක ධාතුවේ ජීවි අජීවි කියන කොටස් දෙකේම ඒ දෙක පිටුපිටුත් නැහැ ජීවා ජීව තමයි ලෝකෙදී මේ සෑම තැනම තියෙන්නේ මිමි ගොඩක් අර මිම්මේ කියන කොටසට අයිති වෙන දේ අර මිම්මේ කියන දේට අයත් නොවන කිසිවක් මේ ලෝක ධාතුවේ සත්‍යය තුළ ඒ වගේම අවිඥානික වස්තු වල ඇත්තේම නැහැ ඔක්කොම මිමි ගොඩක් කියන එක ගාමුදුරු ඒකම තිබුණා ඒ මිනිගුණ කියන මොනවාද? පතන් යාකෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඔය හත ඔය අට විසින් ඉදිරිපත් කරන්නේ හැම වෙලේම මිම්මකුයි ඔය මිම්ම ඔය අටේ එකමුතුවකුයි ඒ ලෝක ධාති සෑම දෙනු නිතරම පුංචි අවයවයක් දැක්කත් ඒ පුංචි වර්ග පුංචිම අවයවයේ අටතරෙන් පුංචිම අවයවය අරගෙන ඒකෙන් දැක්කොත් ඒකෙන් පඨවි ආපෝ තේජෝ තිනවා වර්ණ ගන්ධ රස දෙනවා ඒක සියු සංවිධාන මේ කියන මිනි අට ඇතුළේ ඒ සුද්ධාෂ්ටකය කියන්නේ ඔකටයි ඒ පරවචනෝනේ නැහැ. වෛද්‍යනාට ඇතුළේ තමයි සියලු මෙමි හැදෙන්නේ. සියලු මෙමි හදන මූල අධහන මිම තමයි මිමි එකතුව තමයි අර පෙන්. එවට කොතන බැලුවා අපට බලන්න හම්බෙන්නේ මිම්ම අහන්න හම්බෙන්නේ මිම්ම විදින්ද ආර්ධනේ ක්‍රන්තම් කියන නිම්ම රසම් නිදාම් කියන නිම්ම ස්පර්ශකා නම් ඒක ඒ නිම්ම නිසයි නිම්ම ඒ මාර්ගවලින් අතුරු කරන නිසයි හොඳයි නරකයන් කේදේ වෙන ඒ නිම්ම හොඳයි මේ නිම්ම නම් ඒක අපි කියනවා අර කෙහෙල් ගහක් කියනවා ඒකට වුණා මිම්ම නැතිවෙන්නේ නැචා ඒක හේවාල් එකක් තරහා වුණා වගේ ඊළවසේ මුගේ කී දොඩේ දින මැක ඒක එහෙම හිතුවේ නැතුව කෙරෙන්නේ ඒකයි අපිට තියෙනවා ඊළවට ජීවත් වීමේ හොඳ මිනිහය උකටය ලස්සන කෙනාය පොසකාය යම් ධර්මක් නම් මිනිහක් ඒ කතා කරන්නේ ඔක්කොම ඒ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඒ වර්තවල මිනි
වෙනවා කතා. ඒක දැන් කියන්නේ. එයා දැනගත්ත කර්ම වල ප්‍රමාණය. ඕනී ළමයා දෙමින් කරලා කියන ළමයා කියන්නේ මොකක්ද? අරයට වඩා මෙයා නිම්ම වැඩි කරගෙන දැනි. මුන්න යාමයෙන් මරණකට ලෝක දෙපැත්තේ සියලුම දේ නිවී කියලා කතා. මනසාකේ පහන්නේ අන්න ඒකෙන් පෙන්නන්නේ මොකද්ද ප්‍රසන්න වූ මින්මකින් ප්‍රසන්න වූ මින්මේ කියන්නේ මොකක්ද තමන්ගේ ජීවිතය තුළ ප්‍රසන්නකම් ප්‍රසාදේ එනත්තම් සැනසෙන තත්ත්වය එකක් නිම ඒ සැනසෙන තත්ත්වය උදාකරන තත්ත්වයේ මේ ලෝකයේ තියෙන දේවල් වල මින්ම සංකීති වෙදෙක් කරේ සංවිධාන කරගත්තොත් දැන් කොහොමද පුත් කඩේ කර මහා ගොඩක් බඩවට තියෙනවා එයා ගෙලද තියෙන මුදලේ එයා ගන්න තමන්ට ප්‍රයෝජනවත් දෙයක් තමයි හොරගන්නේ අනිවාර්යයෙන් මේ ලෝක ධාතුවේ තීන මිමි අතරේ තමාගේ ප්‍රසන්න භාවය නැත්තම් සිත අර සැපවත් නිම්මට පත් කරන නිම්ම අල්ලගත්තොත් නිම්ම අල්ලගත් ඒ කොහොමද ඔන්න ඔය නිම්ම ඇල්ලිල්ල තමයි දැන් මේ අය භාවනා කිරීමෙන් මොකක්ද ඒක පුළුවන් යමක් පිළිබඳව ඇලෙන ගතිය නවත්තනවා ගැටෙන ගතිය නවත්තලයි පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ නැති විචාව ඉතුරු වෙන්නේ අර තවාදිතින් අපේක්ෂිත මට්ටමට අයිති නිම්ම විතරයි මොකද අරයා අරවා ඕනේ නැත කියන තීරණය මත ඒවා නවත්තල පාවිච්චි අන්න මනසාචි පසන්නේද කිව්වේ සිත ප්‍රසන්න නිම්මට පත් කරන අමින්ම තමා විසින් ඉන්ද්‍රියට ලබා දෙන්න ඕන ඒ මාර්ගයෙන් සිතට ලැබෙන සවස්සන් මහා සතිවා කරු එතකොට ඒ හොඳ මිම්ම ඒ හොඳ මිම්මේ කිව්වාම හොඳ බැත්ත ඉතාම ලාමක මිම්ම තමයි කුසල් සිත ශ්‍රේෂ්ඨම ප්‍රබල මිම්ම තමයි ආර්ය ස්වරූපය ආර්ය මට්ටම තෝටේ කුසල තත්ත්වේ හද කුසල තත්ත්වයට පත් කරලා වුණ ආර්ය තත්ත්වයට යනවා ඒ ආර්ය තත්ත්වයට පත් වෙන කලින් දෙන්නා කුසල තත්ත්වය අර මිම්මේ ආධාරය අරගෙන වැඩි මිම්ම ආස්ත්‍රීමත් ප්‍රමාණවත් මිම්ම ගැනීමත් යම් කිසි කෙනෙක් පාවිච්චි කරලා හොඳ හිතක් ඇතුව ඒ හිත පාවිච්චි කරන කතාවට ඒ නැත්තම් ක්‍රියාවට ඒකෙන් ලැබෙන ලාභ ගාමුරු එන්නේ නිකම්ම සාමාන්‍ය තත්ත්වයේ නෙවෙයි උනාංශ වදාලා හතෝනම් සුකමන්තේ ඒ තමා විසින් සකස් කරගත්ත ඒ ප්‍රසන්න සිතේ අයිතිවාසිකම් තමා කරා නැවත යොමු වෙන්නේ ඒ කාන්තයෙන්ම තමනුත් එක්ක නිතරම සම්බන්ධකම් තියෙන අත්හරින්න බැරි මොන උපක්‍රමයකවත් අත්හරින්න බැරි තත්ත්වයක පවතින ඡායාවලේ
या पशुपस या समग्र रामचरण यानी जीवित मरण ऐसी छाया तीन गति छाया तीन गति में ये वस्तु तीन का मित्र है ये वस्तु छाया ये वस्तु नैतुना बुधवां या किसी के कुशल मंत्र सीधे सांविधान करते एक तहपुर करहपुर करते जीवते यम प्राप्त संसारी होती संसारी रही चिंदे बुद्ध या इंडक अर कुशल आश्वास मन मशी जीवते नहीं करते ఉత్కలయాలు ఛాయావతి అంటే అది యా సాంసారిక ఉపన్న కొయి కొయి స్వరూపే ఉపన్న అర కుశల సమాన సమాట అవశ్య శ్యాల యువామ నిరాంతరే సన సిద్ధాయి రజని ఛాయావతి పరికరణాయ ఏక నతివింది అర సంసార ప్రాధమాన్న తిమిచ్చ ఐతివాదికం శీర్మదే తివర విన ఉద్దయ లోకే అయిన హరినిర్వాణే పత్తిన కాం ఏ ఛాయా నిరంతరే కుశల శక్తి వెడకండోయ యా హరినిర్వాణే పత్తుంటాటే యాగే యాగివాస్తో నెతిండి జల జబ్ నన్ని ఆట ఖలత్ ఇస్సేమేవట యోగేచ్చ గట్య పూర్వపురుత తమ తమంగే చిత్ర తీర నిశా మే గాథావ సామాన్య గాథ సింపుల్ గాథాకున ఏకిం పెట్టన జీవిత రటావేదీన అంగయ జీవిత రటావట ఐతి కుటస్ పిల్బంద పెందన ఆకారి అపే ఎపమనీ ప్రసీమా ప్రణదే తోట జంటే నోయ కాట అసకనాది మే ఇంద్రియ పాక్షి క్రీమేది దేవాట గొదురు అన్న దేవాలలో అత్తరి తుమి ప్రమాణ్యాక్తిన గతి ప్రమాణ్యాక్తి ఎల్యం కిటికే కాహన వేల గత్తట పస్సే ఏకే నోయ దేవాలలో ఆహరే దాన తుమి పాక్షికాయ కౌరు సంపె కుల కాండే ప్రపించరికాండ ప్రపించనేటి గిలింగే ఏమున ఆహారత్తి విశ్రాంతిన అనవసరం ఏవ గిల్లో గురించి వేద మనమనాడు అక్కడ తప్ప విను అన్ని ఏకమతమై ఏ లోక కొచ్చన దేహం కూడా తమాట అనంతకారి దే అస్కర వ్యాలి బట తమాది కల్పన అనంతయట హేతువన బవ హంగవన కప్పుల తమాయి ఏదే ఎక్క తమాగే సిద్ధ కలి నలివ నచ్చే ఉయ్యంత నచ్చి పడుతు హే లోకం నిమ్మ కదువా దర్శప జీవిత సంవిధాన గ్రంథులు పావిచి గ్రంథులు ఏ రీతికి నిమ్మ పావిచి కరణ నిమ్మ ఇల్ల సంపూర్ణ మాయిన దత్తక నిమ్మ ఎలిచ్చ హేటి ఏ అనుసారి అర యంతంగే ఎలిచి విచ్చక గురుల్లా గరవిలా అప్పుడు ఏకనిసారి
ව්‍යාකෘත සිත හදන හිමි. සිත එක මිම්ම. අව්‍යාකෘත සිත හැදුවේ අනිත්‍ය දුක් අනාත්ම පිළිගෙන සිතේ තියෙනවා නේද පිළිගත්තට පස්සේ ඒක ස්ථාවර තත්ත්වයටපත් වුණා ඊට පස්සේ ලෝකේ ආලන සිත මතු කරන්න නිම්මක් නැහැ ඇත්තේ නිම්මක වෙලා ඒක පිළිගත්තා ඊට පස්සේ ලෝකෙ මුකුත් නැහැ ඒක නිසා යම් කිසි ක්‍රියාත්මක කර්ම ශක්තිය සිටිය ඔවුන් ඒකයි අපි නිසා ඒකට බෑ රෞද්‍ර වැඩක් කරන්න ඇලෙන වැඩක් කරන්න ඒ ඇලෙන ජාතිය රෞද්‍ර ප්‍රතිජාති ඔක්කොම නෑ දැන් අපන් ගන්න පිළිය මෙතන නැත්තා ඒ පොත්යෙන් පොත් කරාලන්නුන ජාති පිළියක් නෑ තමයි ජපිලේ ඉඳන ඉවර අන්නේ වගේ තමයි අර தත්යේ නිච්ච ඇති ඒ උත්තරා ඒවා කරන ආයුධ නැයි ඒක නිසා නොකරනවා නෙමෙයි කරන්න බැරුවා එමයි අපි ඒක ගන්න නොකරනවා නෙමෙයි හරිද දැන් දිනට අදාගත්ත යන්න ඒක ආපහු හතු වෙන්නේ නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක යාට අවශ්‍ය නැහැ. ඒකෙන් හැදෙන දේ හැදිලා ඉවරයි. ඒකෙන් සිත පෙරලිලා දැන් ඉතින් නිත්‍ය උනත් එකයි අනිත්‍ය උනත් එකයි. ඔය ඕන හත් ඉස්සරහින් එකක් අත්තර දාන හැදිච්ච දේ පිළිගන්නවා දැන් ඉතින් අත ලෝකෙ පයි. සම්ප්‍රීතියෙන් දැනෙන රහතන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒක අනිවාර්යයක්. ඒක නාගල වැඩද? කතකීච්චෝ කිව්වේ ඒකයි. ඒ වැඩේ කිව්වේ. යා වටහා ගන්න වැඩේ ඉවරයි ඒකෙන් හැදිච්ච ප්‍රතිඵලයේ දැන් බාරු තිබුණා දැන් කොඩෝ කැණිච්ච දුක හැදුනා දිටෝවි ඔය වෙලෙ ඉවරයි එතකොට එච්චරයි මම කියන ප්‍රශ්න නැයි දැන් මේ ඉස්සර ඉති කාලේ යෝගි වෙන ගන්න අපි හැමදාම කියන්න ඕනේ එහෙමයි කියලා දැන් මේ තුලින් මේ විස්තරේ තුලින් අමා විසින් කලින්ත මාත් කියලා හොඳ කරුතයි මේක වාඩි වී ඉන්න පමණ සීමාවෙන් තමයි වාඩි වෙලා කරන්නේ මොකද ඒක නිවි ඉතල නිවි ඉගෙන ගන්න ඒක කරන නැති ඉගෙන ගන්න අදනවා මේ ඉස්සම් කරව ඊට පස්සේ ඒක හැම තැනම භාවිතා කරන්න ඕන ඉතින් ඒ කාර්යය කොහොමද කියලා දැන් හිතා ගන්න ඕන දැන් අපි මේ කාලේ ගත කරන්නේ අපේ ජීවිතේ කාලා ගුරු නොගේ තිබිච්ච මට්ටමකට ජීවිතය මුල ඒක ශ්‍රේෂ්ඨ මට්ටමක් පූජනීයමයි කනිසා අද අපි මේක ඒ ක්‍රියාවට අපේ ජීවිතේ දෝනවායි ඒ ක්‍රියාව විසබර ඒක එහෙදි වෙන්නා වගේ සලකාලී සානුව මොහොතේ සතර සිටීමේ පත්වෙනා වූ ලෝකවාල සාසන වාල සිංහේ වාලේ ආස්වාදය උත්කෘතින් තමයි දැන් මේ අය තවත් ඉතිවිය කියන්න උත්සාහ ඒක තම තමගේ ජීවිත වලම වලින්ම තම තමන්ට දැනෙන නැති තොට ඒ කියන සත්‍යයක් මෙවැනි වටිනා කාලයේ කියන්නේ බුද්ධෝත්පාද කාලයේ කියන සත්‍යයක් ජීවිතවලට එක්කාස් කර නොගත්තොත් ඒ පුද්ගලයා කරගන්න පුළුවන් පාඩුවක් හේතුව තවත් කොයි කාලේ කොයි කාලේ දුරේ ලෝභාල වීති කියලා කියන්නත් බැහැ
ඒ 15 සමයේදී අපි ඒ කිට්ටුව හිතින්ද කියන්නත් බැහැ. එම නිසා විචෛත වාස් කමෙන් නියෝජනය කියන තමයි ආරෝහණය. තම මිනිසා ඒ කාර්යයේ තේරුම් ගන්නවා තමයි මේක උනන්දුවක් දක්වන්නේ. මොකද ජීවිතයේ සීමාව දාන සුළු සීමාවක් වගේ ඒ සෑහෙන කොටසක් ඉවර කරලා තියෙනවා තව පොඩ්ඩක්දී. අද නිසිය අන්දමින් සකස් කර ගත්තොත් අර මත්ත කුණ්ඩලින් දරුවා ලැබිච්ච සත්‍යව තමද පුළුවන් ජීවිතය සකස් කරගෙන නිවන් දැකීමේ වැඩ කර ගන්නා තුරු දුකක් නොවිදව සංසාරික වීමට මඟ පාදා ගන්නට මේ ක්‍රමය තමයි දොවිය. මිනිසාය තේරුම් අරගෙන තමයි මේ අය කවුරු ඒ තරම් උනන්දුවක් දක්වන්නේ. එතකොට ආත කරපු දේශනාවෙන් තම තමන්ට ජීවිතයේ හැම මොහොතක් පාසාම හැම අවස්ථාවකම ප්‍රයෝජනය ගන්න පහසු මාර්ගයක් ඒ තුළින් තේරෙන්න ඇති කියලා මා විශ්වාස කරනවා. මේ විදිහේ තත්ත්වයක් හදාගෙන ජීවිතයේ හැම මොහොතක්ම චිත්ත නියුත් ජීවිත අභිවෘද්ධිය සාධන පරිණාමය කිරීමට තම තමන්ගේ තත්යක් උදා කර ගැනීම අද මේ අය උත්සාහය මේ නියම වශයෙන් වුණා පාර්ථික තියකින් ප්‍රේනවා මේ කාරණය පිළිබඳව උනන්දුව ඇතුළින් නැතිගෙන නැති ඒ විදිහ උනන්දුවක් අතු කරගෙන මේ වටිනා ක්‍රියාව කරමින් තම තම විසින් ජීවිතයෙන් රැස්කරගත්තාලු සකල කුසල පුණ්‍ය සම්භාරයෙන් ලෝකපාල සාත්‍ර වාසනේ ස්ථානයකට අන්‍ය ස්ථානවලට අපාවැසු කරන්නා ස්ථානවලට පදිපුරු සියලු ජීවරාජ සෞම්‍යා දේති නුදම්මි. මේ සෑම දෙනා සම්බන්ධවන්ගේ ජීවිත කිසි මාර්ගයේ ගමන් කරමින් දුකින් තොර වූ ජීවිත රත්යක් හදා ගැනීම සඳහා දිනෙත්සා හැක්කලේ උපකාරයක් කරත්වා මේ ජීවරාජ සමූහයාට තම තමන් නවින් දැකීමේ පරලෝකී මොහොතේ ආදී ඥාති වර්ගයාට උත්පින්න දුන්න ජෝ සතුන්න තම තමන්ට ඒ ශක්තිය කාන්තයෙන් සියලු දුක්ඛ වලණ්ඩා වූ නිර්වාණ ධර්ම කෝටි ඒකේ වායි දැක් කරගෙන ඉස්සා උදා ධම්මේ ඉස්සා ධාරි සම්පත්ති විනාදේ සමිත්තතු